මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම දිනුෂි දීරසිංහ ප්‍රථමේ නවධානය පුවත් සිරස්සල වෙත. අයහපත් කාලගුණේ නවතැන් වුවන්ට රජයෙන් කඩිනම් සහන. ලබන පළමුවනදා සිට සෑම ආසනයකටම රුපියල් මිලියන 300 බැගින්. මේ වතාවේ ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා එක ආසනයකට කෝටි 30ක් එහෙම නැත්නම් මිලියන 300ක් දෙනවා. උත්සව සමයේ පාරිභෝගිකයින් ගසා කන වෙළඳුන් සොයා වැටලීම්. ඉන්දුනීසියා සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 281ක් දක්වා ඉහළට. උතුරු ප්‍රදේශයට බලපෑ ඇති අයහපත් කාලගුණේ හේතුවෙන් පුද්ගලින් 60,345 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු අකණ්ඩව ක්‍රියාත්මක බවයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ. මේ වෙනුවට දිස්ත්‍රික්ක කිහිපයක පැවතුණු ආපදාමය තත්ත්වය අඩුවීමක් පෙන්නුම් කරනවා. පීඩාවටපත් පුද්ගලයන් සංඛ්‍යාව 60,345ක් වෙනවා. මීට අමතරව ආරක්ෂිත ස්ථාන ප්‍රමාණය අද උදෑසනට වඩා අඩු වෙලා තිබෙනවා. 34 දක්වා පුද්ගලයන් සංඛ්‍යාවත් අඩු වෙලා තිනවා. පවුල් 3291ක පුද්ගලයන් 10,332ක් දැනට තාවකාලිකව රඳවා තිබෙනවා. සහන වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. නිවාස හානි වෙනුවෙන් තක්සේරු වහකල වහාම එම නිවාස වෙනුවෙන් ජනතාවට වන්දි මුදල් ලබා දීම සඳහා කටයුතු කරනවා. උතුරු පළාතට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වවුනියාව කිඩවරන් කුළඹ වැවේ වාන්දොරටු තුනක් විවෘත කර තිබෙනවා. ප්‍රදේශයේ සියලුම වැව් පිටාර ගලමින් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ අතර ජල ගැලීම නිසා අවතැන්ව සිටින ජනතාවට පිසු ආහාර සහ සෙසු පහසුකම් සැලසීමට රජය උපරිම පියවරගෙන තිබෙනවා. කිරිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ රාජ්‍ය ආයතන මෙන්ම ආරක්ෂක අංශද ඒ සඳහා එක්ව සිටිනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වලට අද දිනේද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි. දිවයිනේ දැනට තියෙන වර්ෂාපතනය ගත්තම උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසිවාර කිහිපයක් ඇති වෙන්න පුළුවන්. දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමු සහ මධ්‍යම වගේ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ප්‍රභාගය හෝ සන්ධ්‍යාකාලයේදී ඇති වෙන්න පුළුවන්. මෙම පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 50ත් 75ත් අතර මට්ටමේ වර්ෂාපතනය තිබීමේ හැකියාවන් තියෙනවා. හෙරෝයින් කිලෝග්‍රෑම් එකක් සමග සැකකරුවෙකු මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාරවිල පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. සැකකරු ලුණුවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්. ඔහු අද දිනේදී මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතයි. අත්අඩංගුවට ගත් හෙරෝයින් තොගේ වටිනාකම රුපියල් මිලියන 12කට අධික බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැටලීම් ක්‍රියාත්මකයි. ප්‍රමිතියෙන් තොර බහන්න අලවිකල වෙළඳුන් 2000කට වැඩි පිරිසකට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නඩු පවරා තිබෙනවා. නත්තල්හා අලුත් අවුරුදු සමය වෙනුවෙන් බහන්න මිලදී ගන්නා පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පාරිභෝගික සේවා අධිකාරිය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. යටතේ දිවයිනම ආවරණය වන පරිදි වැටලීම් ක්‍රියාත්මකයි. එහිදී ප්‍රමිතියෙන් තොර බහන්න අලවිකල වෙළඳුන් 2175 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගත්තා. තොග අවසන් කිරීමේ මුවාවෙන් ඇතැම් ප්‍රමිතියෙන් තොර බහන්න අලවිකරන්නන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසද එම අධිකාරිය දැනුම් දෙනවා. පාරිභෝගිකයන්ට දැනුවත් කරන්න උත්සාහ කරන්නේ ඉකුත් වෙච්ච භාණ්ඩ, පාවිච්චියට නොදුසු භාණ්ඩ, දින වකවානුවන්, කාණ්ඩංක, උපාදන දින මේ වගේ දේවල් වෙනස් කරපු භාණ්ඩ, ඒ වගේම ප්‍රභිතියෙන් බාල භාණ්ඩ, මේ වගේ දේවල් මේ උත්සව සමවලදී තොගවසන් කිරීම, එහෙම නැත්නම් ජංගම අලෙවිවල නිරත වෙන මේ වගේ ගොඩක් කටියකින් වෙන්න පුළුවන්. ඒ අතින් පාරිභෝගිකයන් සෑහෙන අගතියන් සිද්ධ වෙන්න පුළුවන් නිසා සෑහෙන විමසිලොත් වෙන්න කියලා අපි ඉල්ලනවා. මේ අතර උත්සව සමය වෙනුවෙන් පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් ලබා දීම අරමුණ බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ. අපි ඉල්ලා සිටින පාරිභෝගිකයන් ඔබ ඉතාමත්ම ගුණාත්මක ආපනශාලා සොයාගෙන ගොවිලා ඒවෙන් ආහාර පාන ලබා ගන්න කියලා තමයි ඉල්ලන්නේ. යම් කිසියකින් පාරිභෝගිකයාට නිගරු කරන පාරිභෝගිකයන් සූරා කෑම ලක් වෙන අලවිසලක් තිබෙනවා, ආපනශාලාවක් තිබෙනවා, ඒක ප්‍රතික්ෂේප කිරීමයිදී පාරිභෝගිකයාට තිබෙනවා. පාරිභෝගිකයන් ඉල්ලා සිටිනවා ඔබ ආහාර පාන මිලදී ගැනීමට යන විට ඒ පිළිබඳ විමසීමක් කරන්න. මේ ආහාර මිල ගණන් කොහොමද, මේ ආහාර පාන සකසන්නේ කොහොමද, ඒ සඳහා ඔබට සම්පූර්ණ අයිතියක් තියෙනවා. පාරිභෝගිකයන් සූරා කෑමට කිසිදු හෝටල් හිමියකට කිසිදු ආකාරයේ අයිතියක් නැහැ. පාරිභෝගිකයන් නිසා තමයි අපේ හෝටල් කර්මාන්තේ පවතිලා තියෙන්නේ.
පරිභෝජනයේ නුසුසු ආහාර පාන ඔබට යම් ආපන ශාලාවෙන් අලිවිකල හොත් ඒ සඳහා අපේ දුරකථන අංක 071 31 345 078 871 4747 දුරකථන අංක හෝ 1977 පාරිභෝග අධිකාරිය එහෙම නැත්නම් මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඔබේ ඒ පැමිණිලි ඉදපත් කරන්න මේ අතර පාරිභෝගික අධිකාරිය නිලධාරින් ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා සංවර්ධන කටයුතු සඳහා ලබන ජනවාරි පළමුවෙනිදා සිට සෑම ආසනයකටම රුපියල් මිලියන 300කින් ලබා දෙන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා ලබන වසර සංවර්ධනයේ වසර බවයි අමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේ ඒ මහතා පිළිගැනීමේ උත්සවයකදී මාතරදී මෙම පිළිගැනීමේ උත්සවය පැවැත්තුනේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාතර බෝධිය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වී මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තා අනතුරුව මාතර එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී උත්සවය පැවැත්තුනේ ඊට විශාල පිරිසක් එක්ව සිටියා අපේ සංවර්ධනය එදාටත් වඩා වේගවත්ව දැන් ආරම්භ කරන්න ඕනේ. ලංකාවේ සෑම ආසනයකටම මේ වතාවේ ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා එක ආසනයකට කෝටි 30ක් එහෙම නැත්නම් මිලියන 300ක් දෙනවා. ලංකාවේ කවදාවත් ගමේ සංවර්ධනය වෙනුවෙන් මේ තරම් මුදලක් දීලා නැහැ. මේ මුදල දෙන්නේ අනිත් සංවර්ධන කටයුතු වෙද්දී. මේක සංවර්ධනයේ වර්ෂය ඇටියට අපි නම් කරන්න ඕනේ. එහෙනම් මේ විදිහට අපි දැන් අලුත් ගමනක් ආරම්භ කරා. මේ අතර වරාය හා නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙසපත් වූ සාගල රත්නායක මහතා පිළිගැනීමේ උත්සවයක් මොරවක නගරයේදී පැවැත්වුණා. රතිඤ්ඤා දල්වමින් කිරිබත්කමින් ජයසැමරීම මෙහිදී සිදු කෙරුණා. ජනතා නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වී සිටියා. ඉන්ධන මිල අඩු කිරීමේ සහනය ජනතාවට ලබා දෙමින් ත්‍රිරෝදරත අවම ගාස්තුව රුපියල් 50ක් දක්වා අඩු කළ බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝදරත හා කර්මාන්තකරුවන්ගේ සංගමේ පවසනවා. එය ක්‍රියාත්මක නොකරන රියදුරන්ට එරෙහිව පියවර ගන්නා බවයි එම සංගමේ පවසන්නේ. අපි තීරණයක් ගත්තා රුපියල් 60 ගාස්තුව රුපියල් 50 කරන්නත් දෙවෙනි කිලෝමීටරේ රුපියල් 45 ඒ ආකාරයටම 45ටම තියන්න. මේ ක්‍රියාත්මක වෙන්නේ ලබන 26 වෙනිදා සිට. අපි දැක්කා මාධ්‍යයක සමහර ත්‍රිවිල් රට සංගම් සභාපතිවරු කියාගත් ඊනියා සභාපතිවරු නිකුත් කරන ප්‍රකාශ නම් ගණන් ගන්නෑ. මේක අපි ගත්තේ අපේ විධායක සභාවේ තීරණයක් අනුව. කුඩා දරුවෙකු යොදා ගනිමින් මුදල් සොරකම් කළ කාන්තාවන් පිරිසක් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. විශ්‍රාමික කාන්තාවකගේ අත්බෑගේ තිබූ රුපියල් 112,000ක මුදලක් මෙසේ සොරාගෙන ඇත්තේ වෙළඳසැලක් තුලදී. පිළියන්දල ප්‍රදේශයේ බැංකුවකින් මුදල් ලබාගත් කාන්තාව උත්සව සමය සඳහා භාණ්ඩ ලබා ගැනීමටයි වෙළඳසැලට පැමිණ ඇත්තේ. කුඩා දරුවෙකු යොදා ගනිමින් එම මුදල් සොරකම් කළ ආකාරය වෙළඳසැලේ තිබූ CCTV කැමරාවේ මෙසේ සටහන්ව තිබුණා. මෙම සොර කණ්ඩායම හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. ඒ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 0718-591-565-0717-0669-063 යන අංකවලට දැනුම් දෙන ලෙස පිළියන්දල ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතා පවසනවා. පුළුල් සන්ධානයක් යටතේ මීළඟ මැතිවරණයට ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. ගාල්ලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ ඒකබද්ධ ගොඩනගන පුළුල් සන්ධානය ඊළඟ තියෙන ඕන මැතිවරණකින් ජයග්‍රහණය කරනවා. පළාත් සභාවට ලෑස්ති අපි, ජනාධිපතිවරණයට ලෑස්ති, පාර්ලිමේන්තුවට ලෑස්ති, ජන රටේ ජනතාව ඉල්ලමින් ඡන්දේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය තියුණ පක්ෂයක්. ඒ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට කිසි ගැටලුවක් නැහැ. කවුරු හරි අභියෝග කරාට ඒකට උත්තරේ පාර්ලිමේන්තුව ඇතුළෙම තියෙනවා. ලංකා සමසමාජ පක්ෂයේ 83 වන සමුළුව ඇහැලියගොඩදී පැවැත්වුණා. ඒ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ලංකා සමසමාජ පක්ෂ 83 වන සැමරුම් උත්සවය ඇහැලියගොඩ සමූපාකාර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහ පාක්ෂිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ප්‍රජාතන්ත්‍රවාදයට අවස්ථාව ලබා දෙන්න මහා ඡන්දයක් ළඟදිම
ජනතාවට ලබා දීලා ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාවක් ඇති කරා. තම සමාජ පක්ෂයේ එදා බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වෙන්න නායකත්වය දීලා කටයුතු කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාද මෙහිදී අදහස් පළ කළා. නීත්‍යානුකූල තත්ත්වයන් තුළ ප්‍රජාතන්ත්‍රවාදී වේදිකාවන් තුළ මහජන වේදිකාවන් තුළ රටේ බහුජන අරගල වේදිකාවන් තුළ ඓතිහාසිකව සටන් කළ පක්ෂයක්. ඒ පක්ෂයේ ඉතිහාසය අතිශයින්ම ආස්වාදනීයයි. පවත්න අයහපත් කාලගුණයේ මෙන්ම නිවාඩු සමයේ සංචාරක ගමන් බිමන්වලදී ප්‍රවේශම් වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රාජාංගන ජලාශයේ විවෘත කර ඇති වාන් දොරටු නැරඹීමට ගිය තරුණියකු ජලාශයට බැස ජල ක්‍රීඩා කරමින් සිටියදී දී ගිලි මිය ගොස් තිබෙනවා. ඔහු 18 හැවිරිදී පාසල් සිසුවෙක්. ඔහු දියේ ගසාගෙන යන ආකාරය දුටු ඔහුගේ මිතුරෙකු වන තවත් සිසුවෙකු සිහිසුන්ව දියේ ගිලි තිබෙනවා. එය දුටු ප්‍රදේශවාසීන් සිහිසුන් වූ දරුවා බේරාගෙන රෝහල්ගත කර ඇතත් අනෙක් දරුවා සොයා ගැනීමට හැකි වුණේ කිවිතුම්කරුවන්ගේ සහයෙන්. එහෙත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූයේ නැහැ. දියලුම ඇල්ලෙන් ඇදවැටුණු තරුණයෙක්ද මිය ගොස් තිබෙනවා. සංචාරක මඟ පෙන්වන්නෙකු වන මොහු දිය ඇල්ලෙන් පයලිස්සා ඇදවැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. පැය 5ක මෙහෙයුමකින් අනතුරුවයි ඔහුගේ සිරුර සොයා ගැනුණේ. දෙමෝදර බෝසවන හන්දියේ බෝධි ප්‍රාකාරයට හානි සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවයි හෙළිවැත්තේ. දෙමෝදර බෝසවන වංසන්දියේ නිර්මාණය කර තිබූ බෝධි ප්‍රාකාරයට සහ පිළිම වහන්සේට හානි කර තිබුණේ අද අලුයමයි. ඊට සම්බන්ධ සැකකරු එම ප්‍රදේශයේම නිවසක සැඟව සිටියේදී සොයාගෙන තිබුණා. පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් අතර එම පුද්ගලයා මානසික අබාධයකින් පෙළෙන්නෙකු බවටයි තොරතුරු හෙළිවැත්තේ. කිසිවෙකුගේ හවුහරණක් නැතිව මහමග දමා ගොස් සිටි පියෙකුට පිළිසරණක් වීමට බලපිටිය ප්‍රදේශයේ පිරිසක් කටයුතු කළා. බලපිටිය ආදාදොල ප්‍රදේශයේ මහමග දමා ගොස් සිටි මෙම පියා දැඩි ලෙස රෝගාතුරව සිටි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් ඔහු පොල්වත්ත රජයේ රෝහල වෙත ඇතුළත් කෙරුණා. ඒ සුවසැරිය ගිලන් රථයක් ආධාරයෙන් ප්‍රදේශවාසීන් මේ පිළිබඳ පොලිසියට දැනුවත් කිරීමටද කටයුතු කළා. මෙම වයෝවෘද්ධ පියා ගාල්ල පෝද්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පැවසෙන්නේ. දැන් පුවත් කිහිපයක් ලොහඳින්. ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශය සංවිධාන කළ කෙටි හා වාර්තා චිත්‍රපට තරගයේ සම්මාන ප්‍රදානය ජාතික චිත්‍රපට සංස්ථාවේදී සිදු කෙරුණා. චිත්‍රපට හා රූපවාහිනී ක්ෂේත්‍රයට පිවිසීමට සූදානම් වන නිර්මාණශීලී තරුණ පිරිස් ජාතික තලයට හඳුන්වා දීම මෙහි අරමුණයි. ත්‍යාග හා සහතික ප්‍රදානය සිදු කෙරුණේ ප්‍රවීණ විචාරක ඇෂ්ලි රත්නවිභූෂණ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ සුනිල් කරුණාරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ මගින් ආධාර බෙදා දීමේ වැඩසටහනක් වවුනියාව ඊරට්ටපෙරිය කුළඹ ප්‍රදේශයේදී පැවැත්තුණා. පාසල් උපකරණ සහ ගැබිනි මාතාවන් සඳහා ආධාර බෙදා දීමයි මෙහිදී සිදු කෙරුණේ. සිංගප්පූරුවේ සහ මැලේසියාවේ දූත පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්තුණා. සුරකිමු ශ්‍රී ලංකා තරුණ සංවිධානය, ජනාධිපති ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ තවත් ආයතන කිහිපයක් එක්වයි එය සංවිධාන කළේ. වැඩසටහන ආරම්භයට පෙර ආගමික වතාවන්ද සිදු කෙරුණා. දැඩි ලෙස අපවිත්‍ර වී තිබූ මුහුදු තීරය පිරිසිදු කිරීමට මෙහිදී හැකි වුණා. අවධානය ක්‍රීඩා පුවතක් වෙත. අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ පොලිස් ක්‍රීඩා සමාජය සහ CHNFC ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේ නැරඹීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. කොළඹ නව තුරඟ තරඟ පිටියේ පැවති තරඟයේ පළමු වරදේ නිමාවන විට CHNFC කණ්ඩායම ගෝල දිනුම් 3ක් සමගින් ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වුණා. එක් ගෝල දිනුමක් සාර්ථක කරගනිමින් පොලිස් රග්බි කණ්ඩායමට ලබාගත හැකි වුණේ ලකුණු 10ක් පමණයි. දෙවන අර්ධයේදී තරඟයට පිවිසීමට පොලිස් ක්‍රීඩකීන් දැඩි උත්සාහයක නිරත වුණා. එහෙත් CH ක්‍රීඩකීන් ඊට ඉඩ ලබා දුන්නේ නැහැ.
මේ අනුව තරගයේ නිමාවන විට CHNFC කණ්ඩායම ලකුණු 29ක් ලබා ගත්දී පොලිස් ක්‍රීඩකින්ට ලබා ගත හැකි වූයේ ලකුණු 24ක් පමණයි. www.itnnews.lk